තමුනාසල් අපි දන්නවා අද වෙනකොට ජනාධිපති ලේකම් පීව ජයසුන්දර මැත්තුමා එතුමාගේ ඒ ලිපිය අස් මගින් මේ රට මූල්්‍ය තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් එතුමා කරතිබෙනවා එතකොට ඒ පැහැදිලි කිරීම තුළහ අපි සියලු දෙනාටම පෙනී යනකාරණයක් තමයි මේ රටේ මූල්්‍ය තත්ත්වය ඉතාම අනතුරු දායක තත්ත්වයක තිබෙන බව එතුමා රජයේ සේවකයන්ගේ පඩි කපාහැරීම ඒම නැතන් පඩි එතුමාට පරිත්‍යාග කිරීම ආණ්ඩුවට ලබාදීම ඒ ඉල්ලීම කිරීමත් එක්කම එන්නේ එකෙන් එලියට එන්නේ ආණ්ඩුවේ මුල්්‍යය කළමනාකාරිත්‍යය ඉතාම අසීරු අඩවයක පසුවන බව.ඒවගේම තමයි ඒ පB. ජය සුන්දර මැතිතුමා ඒ අවපු ලිපිය තුළ අපි හිතන්න හොඳ නෑ ඒ පප. ජය සුන්දර මැත්තුමාගේ පෞද්ගලික අදහසක් නෙමේ ජනාධිපතිතුමාගේ ඉදං මේ ආණ්ඩුවේ අදහස තමයි Pීබී ජයසුන්දර මැදිතුමා හරහා ආණ්ඩුවේ ලියට දැම්ම මේක ගැන කරුණුකාරණා කීපයක් අපිට කියන්න පුළුවන් මේ පළවෙලිම දේ තමයි දැ මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැ මාස හයක් පෙනවා ද මේ මාස හයක කාලේදයක්්‍ර බැලුවම ද මාස හයක් ආණ්ඩුව ඇවිල්ලා දැන් ආණ්ඩුව යඥා කරන්න පටන් අරන්තියනවා ආණ්ඩුව අඩන්න පටන් අරන්තියන ජනතාවගේ මේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් ඒ පඩි තමන්ට ලබා දෙන්න කියක් හරි ලබා දෙන්න. දවස පඩි හරි ලබා දෙන්න කියනක ඒ තරම් පල්ලයා මට්ටමට මේ ආණ්ඩු වැටලතිේනවා. මේ මාස හයයිගේ මාස හයයක් කරට තත්ෙට ආණඩු වැටලතිේනවා. ද අන්ඩනවා. ද යාඥා කරනවා. දැම් මේ වැඩ කරන විරුවා ඇවිල්ල වැඩරන ජනතාව පික් පොට කරම දැගහන්නයන්. තමයිම මේ ආන්ඩුවේ සංකල්පය. ඇගොල් ආවේ වැඩකරන විරුව කියලනෙ ද වැඩකරන විරුව ඇවිල්ල මෙරටේ වැඩරන ජනතාවගේ පඩිපත්තට කෙලින්න මේ යන්නේ. දෙක කෙලින් යන්න පිබී ජයසුන්දර මැත්තු මාආරහ. ඒ ඉස්තරාට දාල යාගේ ලිව්ම පෙන්න්නල දැන් ්‍යඥාව පටන් අරන්තියනවා. තමේ ආණ්ඩු ආපු ගමන් මොකද කරේ ආපු ගමම් බදු සහන ලබාදදුන්න්න තමන් නාශරාපි සිලි දෙ නමදන්නවා විශාල බදු සහන ලබාදුන්නා මෙරටේ ඉහල ව්‍යාපාරකයන්ට බදු සහ ලබාදුන්. ඒ බදු සහන ලබා දෙනකොටම අපි කිව්වා මේ බදු සහන ලබා දෙන්නේ මේ රටේ ජනතාවට නෙමෙයි මේ සාමාන්‍යය ජනතාවට මේ බදුසාහන වලින් කිසිම පලක්වෙෙන්න්නේ නෑ මේවා ලැබෙ නෙනෑක මේ ජනාධිපතිතුමාව බලයට ගන්න මේ රටේ ඉහල ව්‍යාපාරිකයන් කීප දෙනෙක් වැඩ කලා අන්න ඒ ඉහල ව්‍යාපාරිකයන්න්න සනසන්න තමයි. මේ බදු සහන ලබා දුන්නේ කියෙල එදා අපි කිව්වා. තොර අදේ ඒක ඔප්පු වෙලා දේ. එතුවට ඒ බදු සහන ලබාදීම තුළ. මේ රටේ ආදායමට මේ රටේ ආදායම අපිට අහිමිවෙලා තියෙනවා. රුපියල් බිලියන පන්සියි හයසිියක ප්‍රමාණයක් අද වෙන රට දා අද වෙනට අහිමවෙලා තිෙනවා ඒ බදු සහන ලබාදීම තුළ. තොරදැන් ඒ ඔොක්කොම සහන ලබාදීල තමයි දැම්ම එන්නේ මේ බැඩ කරන මිනිස්සුන්ගේ ජනතාවගේ පඩිය ඉල්ලගෙන. දැයි බදුසාහන ලබාදුන්නේෙ ජනාතිපත්තුමාට ඒ ජනාධිපති මැතිවරණේදී ඒ උදව් කරපු මියදන්කරපු එතුමාාව බලේටගේ අර වියත් මගේ ඉඳගෙන කටයුතු කරපු ඒ මහා ව්‍යාපාරිකයන්නට තමයි බද සහන ලබා දුන්නේ. ඒක තුල අයිමි කරත්තා රුපියල් බිලියන පන්සයක් කයිසියක් වගේ ප්‍රමාණය දැවිතිින් ආ්ඩුවදුවන්න සල්ලි නෑ. හරදන් අපි මදකපයාාගන්න අපි මරටේ දෙදහස් පහලුවේ බලටයනකට මරටේ රාජාදායම තිබ රුියල් බිලියන හයි අප. අවසාන කාලෙ දහනම අවසාන කාල වෙනකොට. අපේ රුපියල් බිලියන දහා රුපියල් බිලියන දෙදහක් බවට අපිත් බිවර්තනය කර. රාජජාදායම අපි දෙගුණයක් කලා ඒ දෙගුණයක් කළේ මොකක්කින් දවත්නමයි. අපිට පුළුවන් වුණා මේරටේ ජනතා රුපියල් දහදාහක පිවැඩිකිරීමක් කරන්න. ඒ පඩි වැඩිකිරීම ඒක දීමමනාවක් හැටියට පට අරගෙන හැමවුරුද්දම සීියට විස්ව විස්ස වැඩිරලා මූලික පටියට එකතු කරන්න අපිට පුළුවන් ව. මේ ජනවාරි මාස ඉතුරු සීියයට විශස එකතු කරන්න තිබුණ මේආ්ඩු එක කරේ නෑ. මෙ රටේ වැඩ කරන ජනතාවෙනුවෙන් ඒ අපි කරපු වැඩිකිරීම අවසාන වැඩිකිරීම තිබුණ මේ ර සීයට වි මූලික පටියට එකතු කරන්න මේ ජනවාරි මාසේ මේ ආණ්ඩු එක කරේනෑ. ඊළඟට අපිට දෙදාස් සහයන්නම් විශ්ාමික පවැඩි කරල තිබුෑ. අපිට ඒක වැඩි කරන්න අපිට පුළුවන්ගුණනා සීයට සියකින් අපි විශ්වාම අපි වැඩි කර. ඊළඟට පොලිසියට සීට පනකින් අපි පුළුවන්ගුනාා. මේ පඩි ලබා පඩි වැඩි කල්ල දෙන්න පොලිසිහයට. හමුදාවයට දීම ඒ සියලම දීම මූලි පඩිියට එකතු කරන්න අපිට පුළුවන්ගුණ. ඊලාන්නට ආබාධිත සොල්දාදුවන්ගේ පඩි වැඩිකරුව ඉතරක්ති මේ ඔවන්ගේ විෂ්ාම වැටමත්. ඔඕවන්ගේ විෂ්ාම වැටමත් ඔවු මැරනකම්ම ලබා දෙන්න පුුවන් තත්වය අපි ගොඩ ගන්න අපිට පුුවන්ගුණා මේ සියරු සීදු අපිගත්ත. එ සියලු තීරුදු අපිගත්තේ මේ රාජ්‍යාදායම ක්‍රමාණකූලෝ වැඩිරමින්. පිට රටේ වැඩකරන ජනතාවට ඒ සහටි කපිිය ලබා දෙන්න පුළුවන් කමලැබුණ. ඊලානට ජනවාරි මාස දක් ඊ ූලි ප සීගට විස වැිකිරීම නැවත්තුවා ඊලාට රපියල් පාලොස් දාක් විදායකශෂීයඉන්න රජ්‍ය සේවයකන්ට ලබා දෙන්න නක අපිැබිනට අනමතියගත් නොෑම්බර් මාසි ජනවාරි මාසයිඉදං ඒක දෙන්න ඒකත් නැවත්වා. ඊලඟට රනුගේ වාර්තාව හිටපු කන්තුමාගේ රුග්‍ය වාර්තාව, කොමිසම් වාර්තාව පද. ටු ිෂමතාව තිබුණ රපියල් පංායින්දම් විධා වෙනකම්. ඒක විසඳන්නත් ජනවාරි මාසේ අපිැිට අනුමති අරතිබන නොෙම්බර් මාසේ ඒක ජනවාරි මාසේ දගේ විෂමතාාව විවත් කරලා ඒ වැඩිකිරීම් ටික ලබාද. එතකොට මේ අපි ලබාදීපු සහන සියනු දේවල් ආණ්ඩුව නැවත්තුවා. දැගේ නවත්තපු ආන්්ඩ තමයි කියන්නේ දැම්ේ සල්ලි නැහයි කියලා. අපිටේ කොප් නමුලෙන් මහිදරාජ පක් මාත ඉදාව ටි කිය මොක්දකිව. ියාවටි කියල පෙසිද්දියේතුමාක්කු යිදාවට අපි නැත ලබා දෙන්නඕන ඒ නයවෙන්ෙන් නයකාල සීමාවක්කිල්ලවා ඇතුමා. දැන් පීව.ය සුන්දර මැත්තුම ඇල්ලගේෙන මේක දුවන්න බෑ මේ දුවන්න තමුන්න ආන්සලගේ දෞස පඩි හරි දෙන්න කියන ඒත් ඒ තරමට ආණ්ඩුව පල්ල හැටවැටල. ඒකෙන් පෙන්නේ ආණ්ඩුව ඉන්න ඉතාම මූල්්‍ය අර්බූදයකර. ඒ මූල්්‍ය අර්බෝදය මතුනේ කොරෝනාව හින්දා නෙමෙයි. රනාවට කලින්ම මුූල්්‍ය අර්බුදේ තිකර ගත්ත මේරටේ රාජ ජාදායම අහිමි කරගෙන. රුපියල් බිලියන පන්සිියක හයසියක රාජ ජාදායමක ආණ්ඩු අයිමකරගත්තා. ඒ අයිමිකරගතේ ආණ්ඩුවට උදව කරපු ව්‍යාපාරිකයන්ට සහනදීලා. ඒහින්ද අද ඒකේ පව් වේගේ පලවිපාක සියනු දේවල් මේරටේ මහජනතාව ද ගෙවන්න සිද්ධ වෙලාතියන. ඒ වැදි මුූල්්‍ය කල්මන කරනේ ඉද කරෝන අහින්දන මේ මුල්ල්‍ය අර්බුදේ ඇතිවුේ. කොරෝනයින්ද ආණ්ඩුව මේ කරෝනාව පෙන්න්නලා ජය සුන්ද්‍රර ැතුම අරහ කරෝනාව ඉස්සර හට දාලා කොරෝනාව පෙන්නගෙන මෙරටේ ඉන්න රාජ්‍ය සේවකයන්ගේ පඩිපතට කෙලින්න මේ යන්. ඒද අපි කියනවා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට තමන්ගේ පඩිපත ආරක්ෂා කරගන්න මේ යන්නේ වෙන ගමනක්. මතක තියාගන්න අද ආණ්ඩුව විශාල ආ්ඩුවේ නෑ හිතු මිත්‍රයන් රාශයක් පත් කරලතියෙනවා අමාත්‍යාංශවල්. තමන් නාන්සර දන්න සභපතිවරු හැටියට අධ්‍යේක්ෂකහැගේයට විශාල ප්‍රමාණයක් කළ පත් කරල තියනවා. ඇයි ආ්ඩුව ඒගොල්ල ගැෙන කතා කරන්නඇ. නාමල් රාජ පක්ෂ මැත්තුමාගේ මේ මාම පත්තෙලාඉන්නවා. රෝධ රාජ පක්ෂමැත්තුමාගේ නැදනිය පත් කල්ල තියනවා ඒ වගේ ඒගොල්ලන්ගේ ඥාති හිතමිත්‍රු රාජයක් අද මේ ආණ්ඩුවේ ඉන්න මේ රාජ්‍ය තන්ත්‍රයේ සංස්ථාවල සභාපතිවරු අධ්‍යක්ෂකවරු විශාල වැටු ලබනවා විශාල දීමනනා ලබනවා ශාල ලෙස වර ප්‍රසාාද ලබනවා. ඇයි ඒ වර ප්‍රසාද වලට අතතියන්නේ නැත්තේ. ඇයි ඒ වර ප්‍රසාදවල්ට අතතියන්නේ නැතුව රාජ්‍ය සේවකයන්ගේ පඩිපතට අතතියන්නේන්නේ. ඒමනං අපිට පේනවා හැමදාම මේ රාජ පක්ෂල කරේ තමාන්ගේ පවුල තරකිරීමේ සැලස්ම තමයි හැමදාම කරේ. ඒගෙන අපි දැක්කේ න මහින්ද රාජපක්ෂ අගමතිතුමා මේ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ තියන එතුමා අනුමැති ඇතුවන වලියුමගේ. ඔක්කම කියලා එතුමා නුවරලිය ගහිල්ලා හොඳ සැපගන් ඉස්සර අපේ ආණ්ඩු දිනාහනකොට එතුමා මේ බඩුමිල ටිකක් එහෙ වැඩිකරට අපෙන් හැවේ දැන් සැපද කියලා ඇේ. ැ එහෙම කියවපු මනුස්සයා දැ මේ නුවරලිය ගිහිල්ල මේ රටක් මේ තරම් විවසනයට ලක් පෙලා තියෙනවා මේ රටේ ජනතාවට කන්න විදියක් නෑ ොන්න විදියක් නෑ රුපියල් පන්දා හදන අව් මාස එක මාරකට පස්සේ ඒ මරුපයල් පන්දාහ කියලා කියැන්න දවසකට රුපියල් එකසි හැටයි එක්කෙනනෙක්. පවුලක් නරත්තු වෙන්න බෑ මිනිස්සු දවසක්කාල හිලාළඟවවෙල කන්නතු වෙන්න මිනිස්සුන්ට බඩුවක් ගන්න න්න විදියක්ක් නෑ පාරතොටේ පොලිසි අත්තරංගොට ගන්නවා අද විශාල ප්‍රමාණයක් පොලිසිය අතරංගෝලට අද අසුවෙලා තියෙනවා මෙ ල්ලියටත් බහින්නබ මිනිස්සු විශාල කැපකිරීමක් මෙරටේ ජනතාව වද වට කැපකරලා තියනවා. ඒ කැපකිරීම වනි රජනායකම කදකරපු කැපකිරීම. රාජජනායකෝ නෝරලියගේල්ලා බංගලාවල තමන්ගේ පවුල් එක්ක ඒ සැපගන්න. හෙමනැත්තන් ඒගොල්ලන්ගේ මේ ආඩිවෙන්න ඇමතිවරු හෙමනත්වම් උපන්දින සාදවල් පවත්වනවා. මොකද මේ දී පආදර්ශය. එහෙම ආදර්ශයක්දීල නෑ. එහෙම ආදර්ශයයක් දෙනෙ නැතුව මරටඉන්න ජනතාවට කියනවා ආදර්ශමත් එෙන්න්න කියලා. හිගොල්ල හොඳ සුර සැප විදිනවා. ඇම රාම කැබිනට ඇැමතිරන්ගේ පටිනා තවම ගෙවනවා. ඊලාන්ට ඒගොල්ලන්ගේ දීමනාවවල් තවම ගවනවා. ඒගොල්ලන්ට ලැබෙන වින්දන පාසකම් තවම ලැබෙනවා. ඒගොල්ල තම හොඳ ංගලාවල ජීවත්නවා ඒවා ගැන කිසිම දෙයක් නෑ. නමුත් කියන පල්ලයා හින්න ඉතාම එදිෙඩ කිය කරි හොයග ජවතන මිනිස්සුන්ට කියනවා උම්ඹල ගෙල්ල තුටවෙලා හිට පල්ල මේට රජියයට උදවර පල්ල උඹල කොරමුණ බෝකරන්න එප කියල මේ රටේඉන්න බ ජනතාව හිරරල ඒගොල්ල විශාල සුරු සැපක් ඉඳගෙන යනවා. ඒ අපි කියනවා මේ විදියට මේ ගමන යන්න බෑ. ඒහින්ද රාජ්‍ය සේවකයන්ට අපි කියන්න කැමති තමන්නාආන්සලගේ. පඩිපත ආරක්ෂා කරගන්න ස්ත්‍රරහට එන්න. එහෙම නැතුූනොත් තමුන්නාාන්සලට වෙන්නේ මේ ආණ්ඩුවති මේ වංචනික මේ ක්‍රියාවලියට තමුන්නාන්සරගේ. බෝම අමාරුවෙන් රජ්‍ය සේවක අපි දන්නවා ඔවන්ගේ උන්ට ලැබෙන පඩිප්‍රමාණය ඔවුන් ගන්න නය ප්‍රමාණය. ඔ නිතාම අමමාරුවෙන් තමයි රාජ්‍ය සෙවකය හැමකාලයෙම ඉස්්‍රරහටාව. ඒන්ද ඕුන්ගේ පඩිපත ආරක්ෂා කරන්නගේ ලැබි කියන්න කැමැති. ඒවගේම තමයි ඊළඟ කාරණාව අපි දන්නවා විශේෂයෙන්ම. සෞඛ්‍ය ෂේත්‍රේ විශාල ගැටලුවක් මදන. ඒ මත්තුවෙච්ච ගැටලුව තමයි අපිදන්නවා වාර්තාවල් ගැන් දැන් අද වෙනකොට අපි දැක්කා විශේෂෙන් ර රසායානගාර පරීක්ෂකවරු එමනත්ගේ මහත්තවරුන්ගේ සංගමය සභාපදිතුමා ඇවිල්ලකිව්වා මේ ඉදිරිපත් කල දින මේ වාර්තාවලින් වාර්තා හතරක ප්‍රමාණයක් වගේ ප්‍රශ්නයක් තිේ නොයි කියල. ඒවල වැරදි තියනොයිකිලේ තුමාකිව්වා. ඇතුමක්වා ජනාතිිපත්තුමාටව ලිකිතුව දැන්ුවයි කියල කිව්වා. සෞඛ්‍ය මාත්‍යන්සේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට ඒක ලිකිතුව දැන්නු යිලකිව්වා. ඒ වාර්තාාවල ආවේ මේ කොවි- රෝගය මේගොලල් ඉස්සල් හම පොසිටිව් කියල කිව්වා ඊළඟටිකිවවා මේ වාර්තාාවල නිගෙටව් හැට තමයි වෙලාතියෙන්නේෙ එයින්ද වාර්තා හතරක් ඉතර වගේ ප්‍රමාණයක් මේක පවරපර ප්‍රශ්න තියනවාකිලේ තුමා කිවවා. ඒකඇති වැගත්මද තමයි. මට්ටක්කුලියේ මෝදර ඒ මියකිය කාන්තාවගේ ඒ පරීක්ෂණ වාර්තාවත් ොවි-19 කියලා ඒ තහවුවෙච්ච වාර්තාවත් වැරදි කියලා ඇතුමා කිව්වා. තැ සෞඛ්‍ය ඇමැතිතුම තවම නි්බ්දයි. එතකොට ඒ පවුලට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද ඒ කාන්තාවව සැලකුවේ ොවිD-19 රෝගියෙක් ැටට සල කළ තමයි ඒ කාන්තාවගේ අවසන් කටයුතු කළේ. ඒ පවුලට වෙච්ච අසාධාරණය ඒ පවුලේ අයිතිවාසිකම්වලට වෙච්ච අසාධාරණයට අද කෞුද වක කියන්න. කෞදේකට වන්දිගේවන්නේ. කෞදේක වෙනුවෙන් කතා කරන්නේ ඇයි සෞකෞ්‍ය ඇමැතුම් මේ ගැන කතා කරන්න ඇත්තිේ ඇයි මේක හගන්නහා ගන්නේ. මේක රජය පැහැදිලුව හංගනවා හමනන් රජයේ මේ වාර්තා පිළිබඳ අපිට ගැටලු ඉස්තරහට සැකකංකා මතු වෙනවා. ඇයි අද මේ වාර්තා පරීක්ෂණය කරන මේ අද PCR පරිීක්ෂණෝට සම්බන්ධවෙලා ඉන්න ඒ නිලධාරි මහත්තුරු ඇල කියනවන. මේ ඉදිරිපත් කල තින වාර්තාාවල ගැටලු සහගතු තියෙනවා. ඒ වාර්තාාවල සම්පූර්ණතාව පිළිබඳ ප්‍රශ්නතියනොඇකළ ඇතුන්ල මතු කරනකොට. අද සෞඛ්‍ය ඇමති තුමිය මේ ගැනාද වෙනකම් ච්නයක් කතා කරන්න. මේ මේ රටේ පුරවැසියෙක්.COොවි 19 නැතුව. COොවි-19 නතුවමියගිය පුරවැසියෙක්ව? ඒ රෝගය හැදුනයි කියල තමායි යාගේ අවසාන කටයුතු කර. දට ඒයාට ඒ එතුමියටඒ මිය කියිය තනැතියට වෙච්චසාධාරණයක් ඒවගේම ඒ තැනත්තිගේ පවුලෙව්දවයට වෙච් චසාධාරණයටත් කෞුද වන්දිගවන්න. හද වෙනකං ආණ්ඩුව නිශ්ශබ්ද. ඒහිද අපි කියනවා ආණ්ඩුවට අද මේ පිබඳු උත්තර දෙන්න. මේකට හැන්ගෙන් එපා. මේ වගේ අද වෙනකොට මේ සැකසංකා මරණ කීපයක් ඇති වෙලා තිබෙරෝ. ඔක්කොම ආණ්ඩුව වසන් කරනවා. මේ ඇතිවෙන හැම මරණයක්ම ොVවිD-19 කියලා දාලා ආණ්ඩ ඒක ඇතුළ හැගෙන් හදන. අද ඒවා ගැන නිසි ක්‍රියාදාමයක් ශෞඛ්‍ය ඇමැත්තුමය අපිට කියන්නේ නෑ. ඒවගේම තමයි ඊලංකා කරුණුකාරණාව විශේෂයෙන්ම දැන් ආණ්ඩුවේ පැත්තෙන්ගෙන තව කතාබක් තමයි මේ තියෙන ත්වේ ද යතා ත්වයකට යනොයි කියනෙ. විශේෂයෙන්ම ඔුන් සන්දවල ගැනත් කතා කරනවා. අපි කියන්න ඕනේ ආ්ඩිවෙන්න මැති ඇමතිවරු ලහිලහියේ මේ චන්දීතියන් උත්සා කරනවා. නමුත් අපි ඕනම වෙලාවකට. ත් මේ චන්දයට හුණ දෙන්න ලෑස්ට ඒගැන අපිට කිසිම ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ තියන මේ සෞඛඛ්‍ය තත්වය උඩ මේ වාතාවරුුණය උඩ තන්ගකට යන්න පුළුවන් පවාතාවරණයක් මේ රටේ ජනතාවට සහභාග වෙන්න පුළුවන් වාතාාවරණයක් තවම රට තුළ නිර්මාණය වෙලා තිේවාද කියර ැටලුව තමයි තියෙෙන. ති ඒක මේරටේ සෞඛ්‍ය ශේත්‍රය තමයි ඒ තීන්දුව ගතයුත්තේ මේ රටේ මහමැතිවරණයක් පැවත්වීම සඳහා ජනතාවගේ ක්‍රියාකාරරි දාකත්යක් ඒ මැතිවරණයට ලබා ගැනීම සඳහා මේ රටේ සෞඛ්‍ය තත්වය යහපත් තැනක තියෙනවද කියරෙක තීන්දූට අපිට මැතිවරණයකට යන්න පුුවන්. ඒ ගැන අප කිසිම ගැටලුවකුත් නෑ අපිට කිසිම ප්‍රශ්නයකුත් නෑ අප ඒකට මුහුණ දෙන්න ලැස්ට වෙලාඉන්නේ නමුත් කිසි විටකත් අපි බලය ලබා ගැනීමට හෝ බලලෝබි කමහින්ද මේ රටේ ජනතාවගේ ජීවිත උඩින් ගිහිල්ල මළමිනි උඩින්ගේලා මැතිවරණයකට යන්න අපි සූදානමුත් නෑ. ඒදක තමයි අපේ ඔය ආ්ඩු පක්ෂේ තියන වෙන මොකද ආ්ඩුවට අද තේරල තියෙනවා ආණ්ඩු වෙන්නේ තා මසා අසීරු මට්ටම, කෝම හරි කොෝනාස්සිෙහරි කියලා පාලිමේන්තුය බෞතරේ ලබා ගන්නඕන කියනක තමයි ආ්ඩුව අද මැති ඇමතිවුරුන්ගේ තියෙන වමනා මොකද ඒගොල්න්ගේ පුවත්පත් සාකච්ඡාවලදී. අපි පේනවා කොයිතරම් මූනවල් මැලවිලා තියෙනවාද කියන එක අපිට වඩා පැහදිි ඒගොල්ල අසරුතත්වයකෙන්වායි කියනෙක පැහදි. මොකද මේ කොරෝනා කළමනාආකාරිීත්්‍යය මුලයි දම්ම ඒගල්ලො වරදගත්. අද අපි දූපතක්ක තියන්නේ එක යාපෝට් එකයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ අපි වටේම මුහුද මේක දේශ සීමාවල්නෑ මේ හරි කලමනාකාරිීත්‍යයක් එදා පෙබරවාරිමාස පටන්ගත්තනම් අපිට මීට වඩ අඩු අවධානක අපිට මේ රට තියාගන්න තිබුණා. ඒ අවධනම නැතිවනේ මේරටඒ මේ ආණ්ුවට ඕෝමනාව තිබනේ චන්දකට යන්. ඒ අපි සිරු දෙනාම දන්නවා. ඒ චන්දකට යන්න හෝමනාවට ගිහිල්ල තමයි. අද මේ තරම් විවසනයක් මේ රට තුළ ඇතිකරගත්තේ ආ්ුව තමයි. ඒ වදිග වන්න ලා යෙන රටේ. අද ජනතාවට තමන්ගේ. ජීවනතත්වය කඩාබිදාාදාගෙන. අද මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් රට ජනතාවට අද කරන්න සිද් තියනෙන. ොස්.